කොන්නිචිවා ආයිබෝන් අද ඔබට කියලා දෙන්නේ අපේ සරලම ජපන් භාෂා වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝව ඒ නිපාතේ මොකද්ද මේ ඒ නිපාතේ මතක තියාගන්න ඒ නිපාතේ සඳහා යොදා ගන්නෙත් ජපන් භාෂාවේ හිරගනා හෝඩියේ එන ඒ අක්ෂරය නෙවෙයි හේ කියන අක්ෂරය ටිකක් මතක් කරගන්න කලින් කියලා දුන්න නිපාතවලත් කීප එක එහෙමයි වාක්‍ය නිපාතේ සඳහා අපි යොදාගත්තේ හා කියන අක්ෂරය ओ की निपाते संधा योदागत्ते वो की अक्षरे ए वगे तमय ए की निपाते संधा योदागाने हे की अक्षरे मे ए की निपाते तेरुम तमय सिंहले ट देसट वेतट की तेरुम यम किसी स्थान पिलिबंधव हिमेदी मेम ए निपाते भाविता करनवा उदाहरण विधिट जपानेट यानवा पासलट यानवा विश्वविद्यालयट यानवा मे ए निपाते बहु विलावट यानवा एनवा लंगावेनवा वैनि क्रियापदत एक्कतमा वैडि प्रमेय दिन्नी एनं अपि जपन भाषावेम उदाहरण टिकक् अरं बलमु वताशी वा निहोन ए इकिमास मम जपानेट यानवा पासलट कियन्ने गक्को कियला पासलट यानवा नं गक्को ए इकिमास पासलट गक्को कियद्दि विश्वविद्यालय කියන්නේ දෛගකු කියලා. එහෙනම් විශ්වවිද්‍යාලය යනවා නම් දෛගකු එ ඉකිමස්. අපි අතීත කාලයෙන් කියලා බලමු. මම ජපානයට ගියා. වතාෂි වා නිහොන් එ ඉකිමස්තා. ලේසි නේද? ජපන් භාෂාවේ ඒ නිපාතයට තියෙන්නේ සිංහල භාෂාවේ එන ට දෙසට වෙතට කියන තේරුම. හොඳයි අපි ඊළඟ වීඩියෝවෙන් ජපන් භාෂාවේ ඉතා විශේෂම නිපාතයක් වන ගා නිපාතය ගැන ඉගෙන ගනිමු. නැවත හමු වෙමු. माता आई माशो। ඔබ තවමත් අපගේ චැනලය subscribe කරන්නේ නැත්නම් පහතින් ඇති subscribe button එක ඔබ bell icon එක click කරන්න।